එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ නිදහස් ජනතා සන්ධානයේ සියට් කාර් රේඩියල්ස් ද රෝඩ් ඉස් යෝර්ස් ප්‍රධාන කාර්යාලය පිහිටි කොළඹ 10 TB ජයමාවත අංක 301 එක දරන ගොඩනැගිල්ලට ප්‍රවේශ වීම වළක්වාලමින් ඉබි අතුරු දමා අගුරු දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වන නිමල් ශ්‍රීපාල් ද සිල්වා මහතා කටයුතු කර ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල මහතා විසින් ගොනු කරන ලද පුද්ගලික නඩුවක් අද විභාගයට ගෙනුණා. පසුගිය ජූලි මාස 5 වන දින අදාළ ගොඩනැගිල්ලට ආරක්ෂාව සඳහා යොදා සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනා එම දේපොළ තුළ සිටියදීම ඊට ඉබියතුරු තමා අගුළු දැමීමට විත්තිකරු විසින් කටයුතු කර ඇති බවත් අදාළ පැමිණිල්ලෙහි සඳහන්. විත්තිකාර පාර්ශ්වය අයුතු අවහිරය සාපරාධී බලහත්කාරය පෑම සහ අනර්ථය යන වරදවල් සිදුකර ඇති බවට තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වය විසින් මෙහිදී අධිකරණයට කරුණු දක්වා තිබෙනවා. එය අනුව 2024 ජූලි 19 වැනි සිකුරාදා මාලිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකාර නිමල් ශ්‍රීපාල් ද සිල්වා වෙත මාලිකාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අභිවික්‍රම මහත්මිය විසින් අද සිතාසි නිකුත් කළා. මේක නීති විරෝධී වැඩක්. මේ උබ්බදානලාවේ මේකේ ආරක්ෂක කටයුතු කරපු නිලධාරීන් දෙන්නේ දවස් 5ක් හිටියා. එයාව බලහත්කාරයෙන් එළියට අරගෙන එතනින් ඉවත් කරගන්න කටයුතු කරා. මේ සියලු කරුණු පිළිබඳව පොලිසියට අපි පැමිණිලා කරා. මැතිවරණ ක්‍රියාදාමයක් තියෙන වෙලාවක බලහත්කාරයෙන් අඟුළු දාලා මේ ස්ථානයේ වහලා නිමල් ශ්‍රීපාල මහත්මයා නීති විරෝධී ලෙස මේ ස්ථානයේ අත්පත් කරගෙන පිළිබඳව මම ගරු අධිකරණයට පැමිණියා. මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ තමන්ගේ පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට ගනු ලැබූ තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසෙන ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ පැමිණිලි දෙකක් ලබන 23 වනදා කැඳවන ලෙස අධිකරණය නියම කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මරා දැමීමේ කුමන්ත්‍රණයක් තියෙනවා. මොකද රයින් වික්‍රමසිංහ මහත්තයාට වුණා නෑ මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගිටින එකට. එයාට ඕනේ එයාට කැමති පිරිසක් මේ පක්ෂයේ බලය අල්ලගෙන එතුමා වෙනුවෙන් වැඩ කරන එක. පක්ෂයේ සංගවේද ගුරුගොයි කම් කරගෙන බලවේගවලට පයින් ගාලා අද මේ පක්ෂය අරගෙන යන්න හදන්නේ අන්ත දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරයකට සහයෝග දෙන්න. අපි ඒකට විරුද්ධයි. ඒ නිසා අපි බලන්නේ වාමාංශික ප්‍රගතිශීලී බලවේගයකට එකතු කරගන්න පුළුවන් තැනකට මේක තල්ලු කරගන්න. නඩු ඉතින් උසාවියේ තියෙන නඩුවලට කොම නඩු කියනවා හැම කෙනාම නඩු කියනවා. ඉතින් කොමටත් මේ පක්ෂයේ අයිති නැති අයට යන්න බෑනේ. ඉතින් ඒවා ආණ්ඩු බලය පාවිච්චි කරලා කරන දේවල් නේ. ඉතින් නැත්නම් අධිකරණයෙන් දුන්න නියෝගය වළක්වන්න පොලිසියට මොනවා දන්නේ බලයක් තියෙනවායි කියලා නෝ. ඒවෙන් පේන්නේ රාජ්‍ය බලය මොනතරම් මේ පක්ෂයේ මංකොල්ල ගන්න පාවිච්චි කරනවාද කියලා. මේ පක්ෂයේ අයිති නැති පිරිසක්.